කරාරල ලස්සන බෑන මගේ වස්සේ ඇවිදීම ගැන මම හිතේ. මගේ වගේ ජීවිතයක් තියෙන කෙනෙක්. හැබැයි එක් දවසක් තිබුණා. ඒ භූමිය ශුද්ධාත්ම රැළියක් තිබුණා. ඒ ශුද්ධාත්ම රැළිය වෙලාවේදී මම කිව්වා මේ ඔක්කොම අන්‍ය භාෂාවෙන් කතා කරනවා. මේක සත්‍ය නම් මටත් අර මේක ලැබෙන්න ඕනේ කියලා. ඇත්තට මගේ දාවෙන කොට මගේ අද්දකේ කුරුස දෙකක් දාගෙන ඉඳ කලු කෝඩ්ඩයක් දාලා මට සත්‍යයක් කරනවා දෙකක් අතින් ගලවන්න කියනවා. මම දන්නේ කොහොමද ගලවෙන්නේ කියලා. එදා ශුද්ධාත්ම මහන්සිය මා පුරුණු ලැබුවා. එදා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් කරනවා. ස්වාමීන් වහන්සේ කොතරම් ප්‍රේමණීයද. ස්වාමීන් වහන්සේ දාලේ පුතරම් ලැබුවේ දීමනා සමගමයි. හැබැයි ඒ ගමනේ කාලයක් මගෙද්දී මට ඒ ගමන යන්න දරුවෝ ගියා. මම මිනිස්යෝ දිහා බැලුවා. මම දේවදාසයෝ දිහා බැලුවා. මම ඉස්සර දේවදාසයන්ගෙන් කියලා එක ප්‍රශ්න අහනවා. මොකද පෙදව සභාවේ ඉස්සර මම මේක විරුද්ධ බල විරුද්ධ කතාවක් කරේ. අපි පෙදව සභාවේ බෙහෙත් ගන්නේ නැහැ. ඉස්සර මම කියලා අහන පාස්ටර් ඇයි වගේ කන්නක් කියලා අහනවා. ඊට පස්සේ මම කියලා තමුසේ හදන්න බෑ මේ සභාවනේ කොයි සභාවද කියලා. හැබැයි කාටවත් හදන්න බැරි මාව ජේසුස් වහන්සේ හැදුවා. මේ හැම දෙයක් වෙදි මන් දිව්‍ය මහන්සියගේ කාලයේදී ඈතර ගිහලා ඉතියා නැවත ඈතර ගිහලා ඉතියා මට බොහෝ පණිවිඩ ආවා ස්වාමීන් වහන්සේ මට උන්වහන්සේ කතා කරන හැටි ඉන්න කියලා මම හැරුණේ නෑ අවුරුදු 28 දෙන්නේ මාස 3ක් ගත වෙන්නකොටම මගේ ඇස් දෙක සම්පූර්ණ පේන්න තෝරියා මගේ හැබැයි මගේ පුරුද්දක් තිබ්බ මම හැමදාම යාච්ඤා කරන මගේ දායන යාච්ඤා කරන පළවි නොගියද මගේ දායන යාච්ඤා කරන මම මොකටද යාත්‍රා කරන්නේ මම ලෝකෙට ගිහිල්ලා තිබුණත් මම යාත්‍රා කරන්නේ සිටියපොත් හැබැයි අවුරුදු 28 එක මගේ දෙනෙත් දෙක නැතුව ගියා මම වෛද්‍යවරයෙක් කතා කළා ඔබව සුව කරන්නට බෑ කියලා මම හිතනවා ලෝකෙ මට නැතුව ගියලා මම කාමරයකට ගිහලා මාසයක් ඇදුවා මට සමාජයේ යන්න බෑ යාළුවන්ට මම ගොඩාක් යාළුවෝ ආශ්‍රය කරන කෙනෙක් මම පරමාර්ථයෙන් ක්ලබ් එකක් ක්‍රිකට් ගියා මම මේ හැමදේම කරපු කෙනෙක් මම හැමදේම කවත් ආයෙම අහිමි කරගියා මුළු ජීවිතේම හැම දෙයක්ම නැති වුණා. මම දෙවියන් වහන්සේ යන කරුවා. ඇයි මට මෙහෙම කළේ? ඇයි ඔයා මට මෙහෙම දඩුවමක් දුන්නේ? ඇස් දෙක නැතුව ගියාට පස්සේ රැකියාව නැතුව ගියා. මුදල් නැතුව ගියා. මිනිස්සුගේ ආදරේ නැතුව ගියා. හරියටම අවලංගු කාසියක් බවට පත් වුණා. මගේ අම්මගේ තාත්තගේ අතින් මාව ගිලිහි ගියා. අම්මගේ තාත්තගේ අතින් මාත් ඇරුණා. මම සීලු ප්‍රදේශයේ පැමිණියේ ඇත්තට මගේ පුංචියක් මගේ ගෙදර මං සිටියේ මම හැම කෙනෙකුගේම දිවන්න ආදරය නැතුව ගියා අතේ මුදල් නැතුව ගියා ජීවිතේ සියලු දේ නැතුව ගියා ඇත්තටම මේ දිනෙන් නොපෙණියද්දී මම අද මගේ බහක්ම විවාහයල මගේ භාර්යාව මට මොන කසුනේ කාලේ අපි දෙන ඇත්තටම මේ ජීවිතේ පුදුමාකාරතර විවාහ වුණේ පස්සේ මගේ දිනෙත් එක පෙණී නැතිදී මගේ භාර්යාව මම විවාහ වුණේ කාලේ මගේ භාර්යාවද මෙතන නැහැ මගේ සභාව වෙන කටු තිරිසයා ඉන්නවා අපි විවාහ වුණා ඒ දවසේ හැබැයි ජීවිතේ දුක් විඳිනවා කියන එක උඩින් දුක් විඳින්න දැක්ක දවසේ මං ජේසුගේ ගහවම දාම ඇයිද වි පියාණේ මිනිහගේ ජීවිතේ ඔබ වහන්සේ හැමදේම ගන්නවද කියලා රස්සම ගත්තා මම ඉස්සෙල්ලා ආදරය කරපු කෙනා මට නැතුව ගියා මගේ භාර්යාවට ප්‍රථම මං කෙරෙක එක විවාහ දෙන්න මම ආවෙ නැහැ මා වයිබල් දාලා ගියා හැම කෙනෙක්ම මට නැතුව ගියා මං දේශස්වාංශක එක දෙය යන්නේ ඇයි මට හුස්ම විතරක් තෝරන්නේ මේක තුබරසම ගන්න මට එපා හුස්ම ඕනේ විදිය කුණ බලාපොරොත්තු තියෙන විතර ජීවිතේට මට බලාපොරොත්තු තිබුණේ මොනවා කියන ජීවිතේට රැකියාව කරන්න බෑ බස්තම කරන් පාරේ යන්න බෑ මාව දැක්කම ස්පීඩ් නෑ කියලා කවුරුත් විශ්වාස කරන්නේ නෑ හදිසි ගෑනුම ගිය ගැප්පුන මොකද කියලා අහන්න ගොඩාක් දුක් වේදනා තිබ්බා ගොඩාක් දුක හැමදාම ආක්ෂා කළකුවා දෙවි ප්‍යානි මට එපා මගේ ජීවිතය මොකටද මේ හුස්ම හුස්ම ඕනේ ජීවත් වෙන්න විතරයි මට ජීවිතේට බලාපොරොත්තුවක් නෑ මගේ භාර්යාව හතර කුලිය දුම් මහවා අපිට නර පාන්දර නැකිටලා ඉතිහාප තඹලයමමයි කඩවලට කියලා දැම්මා ගොඩාක් දුක් විඳ අපි ජීවිතේ එක් දවසක් රාත්‍රියක ස්වාමීන් වහන්සේගේ හඬමට ඇහෙන්න පටන් ගත්තා ඒ තමයි මම නුඹ තෝරාගෙන තිබෙනවා මම නුඹ කඳවන ස්වාමීන් වහන්සේ කිව්වා උනාසිකල මම නුඹ සොයාගත්ත මම නුඹ තෝරගත්තා කියලා ස්වාමීන් වහන්සේ කිව්වා හැබැයි මං හිතුවා දෙවියන් ඇත්තට මම කියන්නේ මං හිතුවා දෙවියන්ට මේ වතාවේ නම් මොකද කරන්නේ කියලා. ඇයි මේ හිතුවේ? මං ඇස් දෙක නැතුව කොහොමද
సేవికరాని. మనము చేసుని మేము అత్తరము పోవాల్సిన దరదీరదు మేము అంటారు. దివ్యాన్మాసలు కావాలి దీన్ని మట ఏం కరదు మాగా మట స్వామినాశకి మట అయ్యి మేము కథాకరణ మా కోమల సేవికాన్ని మగే నోన ఎంత కౌరుడు మగ ఎత్తి మా కోమల సేవిక మా సేవకి వెళ్ళిట ఉద్దాసన మనుష్యుడు మన తవల అదే ప్రతిపదార్థమై బాధకులంగా మనసి మమ్మకి బాధపడి కథ మనం ఏం ఆడాకైనా యా క్యూ పిసు కథ కరండి మాన్నట్టు వారు కొంత పాడేది ఓ కరండి కొంత కదా హలో ఉహాస క్యూ కథ కథవద్ది క్యూ మమ్మకి వెళ్ళి కదా మమ్మ వెళ్ళి వెళ్ళి ఉంది కరండి స్వామి ఉహాస కొత్త నా మహా పద క్యూ దిన కీప్యాక ఎక్ సహోదరి కా మగ నిగ సమా వయాగ ఒక స్వామి నాసోడ పని విడి అంటున్న కర మంగేన ఓ అవిట క్యూ మంగ బోయా కన్నా విడి వెన్ వాసేకి బడే కరండి కయ్యని కదా ఇతర పార్టీ నా సేవ హై బహుత్ జీవతన స్వామి సభహరక యహోవ మన మూల కాలవి ఒక కోమ సభా పీఠవని కోమ సభా సేవే కరణి మంగక దేక్కు ఒక కంగత వెత్త మం కరాడి కాస్తక క్రియమన ఒయి కిని ఓని మొగద అద్ద కొని అస్త కొని హకుల్ దే కొని కరాడి కాస్తక మం కరాడి కాస్తక కరణ మొగద కొని మన దేవియర్ మహస్సేగే ఆత్మీయన్ మహస్సే మంతుల బలవత్త క్రియా కరణ మట పొడవ నాసి మహత్తే కరణ హల్లెలూయా మం ఒబడేగే దరి మగే సరిన మగే స్వామి మాస పడకదేకి గన్నో మగే తిబ్బ దూరులక మా అతారేంట అతారేంట విమాస లాంగేన లాంగేన ఉన్నాస మగే జీవిత పుదుమ దేకరం లబ హల్లెలూయా అద స్వామి మహాస్సే అత్తనమ న్యూ టెస్టమెంట్ చర్చ్ కియాన అలు యూసుమ సభావ కియాల సభావాద మగే సభావ స్వామి మహాస్సే సభావ అపి పీట వల అద సేవే కరన మోసన గ దీల ఉన్నాస బోస్ సనగత్ మాంత దీల అద ఉన్నాసగే మేకర్ మేకర్ దివన మా ఉన్నాస అనేక వరసు దీకిన హల్లెలూయా రాజకుమారి సభ ప్రీతి రాజకుమారి సభ కలదా కొంత కొంత పల్లెటే విపత్తి బలట్
ඔහුයි මමයි යන්න මේ ගමන දිහා මට ඔබට වෙලාවක් තිබුණා මම මේක පිට උත්සම කවදාද දවසක නැවත දිවනසේ කවත් කරේ මොකද මේලාගේ අපි ලස්සන තැනකට ගියා එතනදී ඔහුට ගිය අතට යන්න විදිහක් නැහැ අපි ලස්සන දෙයක් කරා ඒකෙදි මම මොටර්සයිකල් ගියා ඔහු ත්‍රිවිල ගාව ත්‍රිවිල ගෙනවා තුවා නැගින්න ගියා මොටර්සයිකල් ඔහු ත්‍රිවිල ගෙනිලා මොටර්සයිකල් නැගා මොටර්සයිකල් ගෙනුම් ගියා තොට හාලෙලා බලන්න බදර ප්‍රයවර කළා ස්වාමි මහත්සේ සේවය කරන්න ජීවිත ඊට පස්සේ වතාවක් ආවා දැන් උඩ මම ඔක ඔබයි මම උසල්ලි ගියා ඔක මට පුරුදු දෙකක් දෙන්න කියලා මෝ පුරුදු දෙකින් එක මම පැඩ පැඩ මාරුවෙමි දෙවියන් වහන්සේගේ කිදී ගිය අතට ගියේ මයෝ හැබැයි ඊළඟ වතාවම උඩ පුරුදු දෙකින් දුන්නේ මම උසල්ලි ගත දෙන්න තිබ්බා හාලෙලා අත ඔබයි දුරවල වෙලා ඉන්නේ අයි ඔබ බෙලහින්න වෙලා ඉන්නේ අයි ඔබ වේදනාවෙ ඉන්නේ අයි ඔබ කඳුලේ ඉන්නේ අයි ඔබ ෂෝකේ ඉන්නේ අද ඔබ දෙවියන් වහන්සේගේ දෙයින් මුළු හදවතින්ම කරනවාද දෙවියන් වහන්සේගේ දෙයින් ඔබ කොච්චර ආදරය කරනවාද ඔබ හිතන හැමදෙස්සම මට බෑ මම දුර්වලයි මං කොහොමද ස්වාමීන් වහන්සේ යමක් කරන්නේ අද යේසුස් වහන්සේ යමක් කරනවා බලන්න අපි ගියා මොනවද ඔබ යේසුස් වහන්සේ සේවය කරන්නේ මොනවද ඔබ වහන්සේ සේවය කරන්නේ උන්වහන්සේගේ ආත්මය බුතල බලවත් ක්‍රියා කරනවා ඔබට පුළුවන් විනාශ වෙන මනුෂ්‍යයන් දොස් කරවන්නට හල්ලෙලියා මේක තමයි මගේ දේශනාව දවසේ වචන කියන්නට යන්නේ බොහෝ මනුෂ්‍යයන් මියදී බොහෝ මනුෂ්‍යයන් පාපණය බැඳෙද්දී ඔබ මොකද කරන්නේ ඔබ නිවනව සිටිනවද තාම ඔබ සෑහීමකට පත් වෙනවද වෙස්සේනේ මම නම් කවදා සෑහීමකට පත් වෙන්නේ නැහැ මම කියලා තියෙනවා 24 hours service කියලා මට සෞද නිවාඩු නැහැ. ස්වාමීන් වහන්සේ නිවාඩු ගන්නත් එපා. මම නිවාඩු දෙන්නත් එපා. මගේ බෝඩ් එකත් පැය 24ම වැඩ. රෑ 12ට යනවා, 1ටත් යනවා. මාස ගාන මම අවුරුදු ගානක දවස් දෙකක් තිබ්බේ පැය 4යි. උපරිම විදිහට පැය 5යි කවදාවත් විදිහට අවුරුදු ගානක. ඇයි? මම හිතනවා මට දැන් කතා කරොත් අලුත් ආත්මයක් මට සමන්නේ නුවරද බණ්ඩාර වෙනද කියලා. මම යනවා. ඇයි මං හිතන මම මේ වෙලාවේ ගියේ නැත්තම් එයාට ඊළඟ වතාවේ යන නැරමුත් කවුද කියලා කියන්නවද? මම කියන්නේ තාත්තේ මට දුර වැඩි, මට සල්ලි නෑ, මට තාත්තේ යන්න විදියක් නෑ, මගේ දරුවා අයියෝ මගේ බාරව මම මේ මුකුත් නෑ. ඈ පස්සේ මොනවද කියලා වළ මම කිව්වා. ස්වාමීන් වහන්සේ මට යන්න කිව්වා මම ගියා. අද ඔබට මම මේක තමයි ගුවන්න්න යන්නේ. ඔබ ඉන්න තැනින් නැගිටින්නට ඕනේ. ඔබ ඉන්න තැනින් නැගිටින්නට ඕනේ. ඔබ ගොස් සුභාරක්ෂ අරගෙන ලෝක පුරාම ලංකා පුරා අරගෙන ඕනේ. මේ ප්‍රදේශ පුරා අරගෙන නැවත කවදරි බලත් මේ සභාවෙදි මේ වගේ දෙගුණ ඇසුරෙන් මම දකින්නට යනවා. හාලෙලුයා. මේ දුක කවුද වැඩ කරන්නේ? කස් ජයසුරේද? නැහැ කවුද? මම කවුද? මම කියන පුජ්‍යලයා. අද පස් ජයසුර වැඩ කරන්නේ නැහැ කියලා කෙනෙක් කියන්නේ. පස්සේ සුදු කන්නේ ඔබ නැකිටලා ගිහිලා සුභාරක්ෂ්‍ය කියලා මිනිස්සු කියනවාට මෙන්න මම ඔබගේ තීක්ෂණා ධ්‍යානන ප්‍රථම ස්වාමීන් වහන්සේගේ වචනය ඔබ වෙතට කියනවා කීදෙනෙක් කියනවාද ඇත්තටම මේ දැසන මෙතට එන ප්‍රථම මම දුබලයි කියලා මට පොඩ්ඩක් ඔබේ අත් දෙක අවංක වෙන්න ඕනේ මං දන්න මට මඩ බලකට වෙලා කියනවා සමාන වෙන්නේ මට අත්මය මාසේ ඉතරම මගේ පෙතිවත් තියෙනවා මම දුබලයි කියලා හිතුවා මෙච්චර කාලෙ ඔසවන්න තේරෙන්නේ බාලු ස්වාමීන් කීපදෙනෙක් කියලා මේ මොකද මම දුබලයි කියලා හිතුවා එන්න කීපදෙනෙක් කියලා බාවංකයි හාලෙලුයා අද ඔබ දුබල නැහැ අද ප්‍රබලයි හාලෙලුයා අද ප්‍රබලයි ඔබ ස්වාමීන් වහන්සේ හපා මම ඉතින් මෙතන සේවය කරව ගීතික කිව්වව සේවය කරන කණ්ඩායම මම ඉතින් අදින් පසු පිළිවෙල ප්‍රබලව සේවය කරන්නට ආවද අපේ දුර්වලකම් දුබලකම් අපේ සියුරුදී අපේ අතහැර අන්තිම කාලේ අපි ජීවත් වෙන බැවින් ස්වාමීන් වහන්සේගේ පණිවිඩය අරන් අපි හැමතැනම බැඳලා මං ඉදලා අපිට ඉස්සරහ අම්බෙල කරාට දවස අපි කියන්න ඕන මොකද්ද ගැලවීමේ පණිවිඩයයි අපි ඉදිරියට අම්බෙල කවුද යන කතා කරන සුභාරංශය දෙන්න පත්‍රිකාව